පරිසරයේ පැවැත්ම ගැන හිතලා අපි ජීවත් වෙන වටපිටාව ගැන හිතලා අපිට ප්‍රයෝජනවත් ගහකුල එළවලු පළතුරු අපේ නිවස අවට අලංකාර ලෙස පවත්වාගෙන යනවා කියන්නේ අපේ ගෙවත්ත අපි සකස් කළා කියන එකයි. ඉතින් කරගෙන යනවා ඒ අතරතුර මං කුඹුරු වැඩ කරනවා. ඒ අතරතුර තී කෑලි වැඩ කරනවා. ඒ අතර තමයි වැඩ කරගෙන යන්නේ. අපිට ලබන අස්වැන්න වැඩි ඒ වල්ම මිනිසුන්ට දෙනවා. ඒ කියන්නේ එක එක්කෙනා මේ පණිවිඩ වෙනවා මට මල්ලක් දෙන්න මට මල්ලක් දෙන්න කියලා. එහෙම දීලා මේ සල්ලිත් ගන්නවා. ඒ වගේම මේ කුස්සියට අපිට එන ලාභයි පොලිය කියන යන්නේ නැහැ අපි කවදාකවත්. සියලුම දේ ගෙදරින් තමයි අපි එළවලුවට පරිවර්ෂණාසක මුකුත් යොදන්නේ. මේ අපි හදාගෙන කොම්පොස්ට් පෝර දියර පෝර තමයි ඉසින්නේ. මේ ලෙඩක් ආවොත් මේ කොච්චි මිරිස් අර මේ අතු සුදුලුණු මේ ඉඟුරු දුංකල නැටි කොටලා ඒ ඉස්න තමයි දාන්නේ. වෙන කිසිම රසායනික පෝර යොදන්නේ අපිට මේ ලෙඩක් දුකක් ඇත්තටම ලෙඩක් දුකක් නෑ. තෙත්කලාපේ රත්නපුර දිස්ත්‍රික්කයේ ශස්ත්‍රීක ප්‍රදේශයක අපට හමුවන මේ ගෙවත්ත සැබවින්ම තමන්ගේ අවශ්‍යතාවය සඳහාම නිර්මාණය වූවක්. නිවස අවට පරිසරය අපි සියලු දෙනා අලංකාර කර තබා ගැනීමට වඩා ප්‍රිය කරනවා. නැවුම් ඉලවලු නැවුම් පළතුරු අපට ලබා දෙන්නේ අපේ ගෙවත්තෙන්. වැඩිපුර නිෂ්පාදනයක් තියෙනවා නම් ඒ සියල්ල අලෙවි කරලා අතිරේක ආදායමක් ලබා ගන්නත් පුළුවන්. මේක තමයි ගෙවත්තක හරිම තවාන. අපතේ යන වාජන යොදාගෙන ගෙවත්තට අවශ්‍ය පැල ටික නිෂ්පාදනය කර ගන්නවා. ඒවත් තුල තවාන නඩත්තු කරලා අවශ්‍ය වෙලාවට වෙනත් බඳුන් වල හරි පාත්ති වල හරි සිටුව ගන්නවා. සාර්ථක ගෙවත්තක් කරන බොහෝ දෙනෙකු පැල තවානක් නඩත්තු කරනවා. එහෙම කළොත් තමයි අපේ ගෙවත්ත නිරන්තරයෙන් අලුත් වෙමින් අවශ්‍යතාවය අනුව අලංකාරවත්ව පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. තවන් තරම් හිටවන්නේ නැත්තම් ඉවර වුණකොට ආයි පැල නැහැනේ. ඒක නිසා අපි තවානක් දාලා මේ අහක දාන ඇතිලි කෑලි වල පෝච්චි කෑලි වල මේ අහක යන බඳුන් වලට පස් දාලා ඉවරලා මේ ඇට දාලා තවාන අදාගෙන පොඩි පොට් වලට දාලා තමයි අපි හිටවන්නේ. ගෙවත්තට මීමැසි ජනපදයක් දෙකක් තියෙනවා නම් වැඩේ හරිම ලස්සනයි. ගෙවතු වගාව කරන ගමන්ම බිම්මල් වගාවත් තමන්ට අතිරේක ආදායම් මාර්ගයක් කරගෙන. පුංචි ඉඩක වුණත් අවශ්‍යතාවය අනුව බිම්මල් වගාව සාර්ථකව කළ හැකි බව තමයි මේවා දකින අපට සිතන්න වෙන්නේ. අපි කළ යුත්තේ ක්‍රියාත්මක වීමයි. තමන්ගේ නිවස අවට පස වගාවට නුසුදුසු